අම්මමට කියලා දීලා තියන්නේ වෙලාවට කෑම ගන්න එක හොඳ පුරුද්දක් කියලා. එහෙනම් යාළුවේ මම කෑම කාලා එන්නම්. ඕ මට අමුතුකුණාද අත සෝද ගන්න. අපේ ටීචර් කියලා දීලා තියෙනවා කන්නට කලින් අත සෝද ගන්න කියලා. එහෙනම් යාළුවේ අපි හොඳට සබන් දාලා අත සෝදමු. आहार आहार वेले රසවත් ආහාර වලින් අපිට ප්‍රමාණවත් ප්‍රමාණයට අපේ මේ කෑම පිඟානෙන් භාගයකට වඩා අඩු ප්‍රමාණයකට ඔන්න අපි බත් බෙදා ගත්තා. ඔන්න අපි බත් බෙදා ගත්තා භාගයකට වඩා අඩු ප්‍රමාණයකට. පිඟානෙන් භාගයකට වඩා බත් බෙදා ගත්තට පස්සේ පිෂ්ඨ අඩංගු ආහාර භාගයක් වෙන්න इतर टीक संपूर्ण करहार අපි දැන් පිඟානෙන් භාගයක් බෙදාගෙන ඉවරයි පුතේ. පිඟානෙන් භාගයක්ම අපි බෙදන්න ඕන එහෙනම් කොහොනද? පිෂ්ඨය අඩංගු ආහාර. ඊළඟට වැදගත් පේනවද පිඟානේ බෙදලා තියෙනවා. 1 2 3 4 5 කොටස් 5කට ඉතුරු භාගය බෙදලා තියෙනවා. මෙතන කියනවා කොටස් 5න් එකක් පලා වර්ගයක් බෙදා ගන්න ඕන. අපි හදාගත්ත පලා වර්ගයක් බෙදා ගන්නවා පිඟානේ මේ පැත්තේ 5කට බෙදලා තියෙනවා කියලා කියන්නේ සම්පූර්ණ පිඟානේ 10න් එකක්. අපි බෙදා ගන්න මොනවද? පලා වර්ග. ඔන්න අපි පලා වර්ග පිඟානේ ඉතුරු භාගයෙන් 5න් එකක් බෙදා ගන්නවා. දැන් ඕනේ එළවලු වර්ග දෙකක්
පාට දෙකකින් බෙදා ගන්න. ඔන්න අපි දැන් එළවලු වර්ග දෙකක් බෙදා ගන්න හදන්නේ. කොළම කොළ පාට බණ්ඩක් කටිකක් අපි බෙදා ගන්නවා. පහෙන් එකක ප්‍රමාණයකට මෙන්න මේ වගේ. ඔන්න අපි බණ්ඩක් බෙදාගත්තා. තවත් එළවලුවක්. මෙන්න අම්මා රසට හදලා තියෙනවා. තවත් එළවලුවක්. ඔන්න අපි එකත් මේ විදිහට බෙදාගත්තා. දැන් ඔන්න දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ ප්‍රෝටීන් බහුල ආහාර බෙදා ගන්න විතරයි. එහෙනම් අපි ප්‍රෝටීන් බහුල ආහාර වර්ග දෙකක් මෙතනට කොහොමද තෝරගන්නේ කියලා බලමු. මේ පිඟානේ ඉතුරු ටිකට ඕන ප්‍රෝටීන් නේ. එතකොට සත්තු ආහාර වගේම ශාකමය ආහාරවලුත් අපිට ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්. අපි මේ කොටස බෙදා ගමු. සත්තු ආහාරය මේ පුතරට පේන්නේ සත්තු ආහාර වලින් අපිට ප්‍රෝටීන් ලබා ගන්න අපි පිඟානට ප්‍රෝටීන් බෙදා ගන්න විදිය. ප්‍රෝටීන් විදියට අපි යොදා ගන්න මෙතනට රසවත් මාංශ වර්ගයක්. දැන් ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන් මාංශ භෝගයක්නේ පරිප්පු. මතකනේ අපි ඉගෙන ගත්තා. එහෙනම් මාංශ භෝගයක් වෙන පරිප්පු ටිකක් අපි අපේ ප්‍රෝටීන් කොටස සම්පූර්ණ කරගන්න මාංශ භෝගයක් බෙදා ගන්නවා. ආ මෙන්න අම්මා පරිප්පු හදලා තියෙනවා. පරිප්පු රසට හදලා තියෙනවා. එහෙනම් ඔන්න පරිප්පු ටිකුත් අපි බෙදා ගන්නවා. මාංශ භෝගයක් වෙන පරිප්පුත් ප්‍රෝටීන් දැන් අපිට ලැබිලා තියෙනවා. සත්මිය ආහාර වලනොත් ශාකමය ආහාර වලනොත් එහෙනම් පෝෂදායි ආහාර වේලක් දිවා ආහාරයේ සඳහා දැන් අපිට සූදානම්. ගියම පුතේ දුවේ පෝෂදායි ආහාර වේලක් ගතර පස්සේ හොඳ පළතුරක් ආහාරයට ගන්න එක සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතාමත් වැදගත්. මේ තියෙන්නේ අපි දිවා ආහාරයේ ගතට පස්සේ කෑමට සූදානම් කරලා තියෙන රසවත් ගස් ලබු කෑලි කිහිපයක්. පළතුරක් ගන්න අමතක කරන්න එපා. ඔයාලා සම්බන්ධේ පොෂිලායි